ඉතින් නැන්දම්ම මොකද එහෙම කියන්නේ? අයියෝ එයාට ඒකවත් තේරෙන්නේ නැද්ද? ඒකෙන් කමන්නේ. අනේ මල්ලයි. ඔයා මට ඇත්තම කියන්න ඕනේ. ඔයාට යාළු කෙල්ලෙක් ඉන්නවනේ. මගේ සන්තෝ. ඔයා කොහොමද ඒක දැනගත්තේ? මං කොහොම හරි දැනගත්තනේ. ඉන්නව නේද? සත්තයි. මට ඇත්ත කියන්න රණමල්ලයි. කවුද ඒ කෙල්ල? මේ වැඩ වෙන කවුද ඉතින්? ඔයා මිස. බොරු. ඔයා මගෙත් එක්ක යාළුයිද? ඇයි මූඩි? මතක නැද්ද? වැලිබත්තු වෙන කාලේ ඉඳලානේ අපි යාළුවනේ. මං හිතුවේ දැන් ඔයාට ඒව මතක නැහැයි කියලා. එහෙනම් හොඳ රණමල් අයියා වගේ මට පුංචි උදව්වක් කරන්නකෝ. කියාපන් කෙල්ලේ. මං කවද්ද බෑ කිව්වේ? ඔයා අපේ අම්මටයි අප්පච්චිටයි කියන්න හිට මාව බලන්න එන මිනිහව ගෙන්නන්න එපයි කියලා. ඔයාට පිස්සුද නංගේ? ඒ මොන කැත වැඩක්ද? අනික ඒකට දයාලුකම කියන්නේ? හරි. ඔයා ඉතින් මේ වෙනකම්ම කරන්නේ මෝඩ මිනිසුන්ගෙන් ප්‍රශ්න අහලා ඒ මිනිස්සු අමාරුවේ දමන්නේ කරේ. වා වැඩදී චන්දි. ඔයා හිතන තරම් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ. මිනිස්සු ඥානවන්ත නම් Tamanට මොන තරම් අලාභයක් වුණත් නඩු කියන්නේ නැහැ. මොකද දන්නවද? දන්නේ. කියන්න බලන්න. අන්තිමේ දෙගොල්ලොම පරාදයි. දින තියන්නේ ඔයාලා විතරයි. ඒක නෙමෙයි. අද වගේ ප්‍රශ්නෙ මං අහන්නද? අහන්න. තමන්ගේ වාසිකිට ඕනෑම අසාධාරණයක් සාධාරණ කරන මිනිහෙකුගේ පෞල් ජීවිතය සාර්ථක වෙයිද? ඒකත් වැරදි. අපි කතා කරන්නේ නීතිය උඩ. නීතිය සාධාරණත්වය හැමදාම දිනනවා. ඔය තර්ක ගෙදර උසාවියට හරියන්නේ නෑ ලියෝ. ඔයා මොන තරම් ලෝක ප්‍රසිද්ධ ලෝයෙ කෙනෙක් වුණත් රස්සාවට කරන්නේ බොරු කියන එක. චන්දි, නීතිය කියන්නේ එක දෙයක්. බොරුව කියන්නේ තවත් දෙයක්. තීරණ ගන්න කලින් මේකත් ටිකක් අහන්නලිය. වගේ කෙල්ලක් අසද බඳින්න තියෙන කරන් ඉන්නවනම් වටෝ ජොබ් එකෙන් අයින් වෙන්න වේ. අපි කරන්නේ මොන තරම් ලොකු සේවයක්ද කියලා මහ ජනතාව දන්නවා. ඒක ඔයාට තේරෙන්නේ නැහැ. ඌට වඩා සේවයක් කරන්න තිබුණ තැඹිලි කඩයක් දාගත්තා නම්.
හිත උදේට ගන්නට හාල් සේරුකින්ව තොරසලපිට කඩන්න වෙයි නේද? මිනිස්සු නිකම්ම තේ දෙන්න බෑනේ. මම කඩෙන් කේලවරියක් අරන් එන්න. කී දිනක් විතර එයිද දන්නේ නැහැ. මගේ ඒතේ දෙන්නේ තුන් දිනක් විතර ඒවි. අක්කටයි රණමලටයි කිව්වොත් නේද හොඳ පුංචි වැනික. ඒක තමයි. හැන්ද වෙලා ගිහිල්ලා කියලා එන්න වෙයි. අනේ මන්ද මේක රණමලට කොහොම කියන්නද කියලා. ඒ මොකද? නැයිති සඳාගේ රණමල්ගේ යාළුකමක් ඇත්තටම තිබුණා නම් එහෙම. උන් දෙන්නගෙන් එකෙක්වත් හරියට ඇත්තක් කියන්නේ නැති එකේ ඌ කොහොම වෙච්ච එක හොඳා. දැන් ඉතින් එතකොට බලලා පණින්නේ මල්ලෙන් එළියට එහෙමනම්. මොකද ඉලන්දාරියා පත්තරවල කියලා තියෙන්නේ? පත්තරවල දැන් මොනවා කියන්නේද? මම මේ බැලුවේ හරියම මංගල යෝජනාවක්වත් තියෙනවද කියලා. ඔන්න ඔය විතරේ විසි කරලා දාපන් කොළුවෝ. මං ඔබට නොම්බර එකේ කෙලියක් ජෝඩු කරලා දෙන්න. නේ නිකන් ඉදින් මාමේ. ඔබ හැමදාම මගුල් නම් ජෝඩු කරා. එකක්වත් හරි ගියේ නෑනේ. ඔමෙන් දෙන්න කොටව සුමානියක් දෙක. හරි ගිය තැන් පෙන්නන්න. උන්ජිරාලි. මට උඹට කියලා වැඩක් තියෙනව කරගන්න. හෙට උදේම වරෙන්කො කඩේ පැත්තේ. මං කියන්නම් ආවම. අදිසි වැඩක්ද මුදලාලි? මාත් එක්ක ලෑන්ඩ් මාස්ටරේ බඩු ටිකක් අරන් යන්න තියෙනවා ටවුමට. අපෝ. එට නම් බෑ. එට කට්ටියක් එනවා ගම්බින් බලන්න. පුතේ දැන් ඔය ගමනට ඔබ කී දෙනෙකුට එන්න කීවද? ඕකට ඉතින් මුළු ගමම යන්න ඕනේ. උඹයි මායි අප්පුහාමි බාප්පයි ගියාම හොඳටම ඇත්. එහෙම හොඳ නෑ නේද පුතේ? දැන් කාලේ ওই වගේ ගමනකට 15ක් 20ක් යනවනේ. ගියාදින් මේ ගමනට අපි දෙන්න ගියත් හොඳටම ඇති. උඹත් නැතුවට කමන්නේ. ඔව් මගට ගිහින් දෙන්නට අරක්කු පුඹන්න පුළුවන්නේ මම නැවතුණු. යකෝ සිරිත් විරිත් කියලා දෙයක් තියෙනවා. මම නුගින් හරියනවද? ඉතින් අප්පුහාමි බාප්පා ගියාම 15ක් විතර ගියා වගේ නේ. එනම් බත් වරින්කෝ. රාලහාමියෝ කඩමණ්ඩියට යනවනම් කේක් ගෙඩියක් අරගෙන වරේ. ඕක ඉතින් හෙට උදේ අරන් යන්න බැරිය. ආයි මොනටද මෙහෙ උස්සන් එන්නේ? එතකොට කපුරාල මිනිහා එනවයි කෝ උදේ හන්දියට. චන්දිමාට ඕන ඕන විදිහට වැඩ කරන්න දෙන්න එපා තෝමස්. කොහොද නෑ? ඔය දැන් වීඩියෝ එකක් බලන්නේ. බලන්න එයා ලියෝට උදේ කතා කරපු විදිහ කොච්චර වැරදිද කියලා. ඇයි ඒ වගේ වෙලාවට ඔයා කතා කරන්නේ නැත්තේ? පුෂ්පා ඔයා කියන්න හදන්නේ චන්දිමා ලියෝට කැමති නැහැ කියන එකද? ඒකනේ එයා ලියෝට නොකිය කිව්වේ. එයා හැම කතා කරන එක හරියද? පුෂ්පා ලියෝ කොච්චර හොඳ මිනිහෙක් වුණත් අපේ දුව අකමැති නම් අපිට පුළුවන් දෙයක් කරන්න. හරි. එයාට අකමැති වෙන්න තරම් සාධාරණ හේතුවක් තියෙනවා නම් අපි බල කරන එක වැරදි. ඒත් මොකද්ද ලියෝගේ තියෙන අඩුපාඩු?
සමහර විට ඊට වඩා හොඳ කෙනෙක් තෝරගෙන ඇති. නෑ. කොහොමදවත් නෑ. එහෙම තිබුණා නම් එයා ලියොත් එක්ක ඕක කියන්නේ තවත් ලොකු කරලා. චන්දි ළඟ රහසුත් නෑනේ. පුෂ්පා. අපි මේ වැඩේට අත පොවන්නේ නැතුවින්. ඒ දෙන්නට ඕන පිළිවෙලකට මේක විසඳගන්න ඉඩ ආරියු. මට පේන්නේ ඔයත් මේක හරි සුළුවෙන් හිතන්නේ. ලියෝ එහෙම අහකට පුළුවන් කොල්ලෙත්. ලියෝගේ පවුල ටිකක් ලොකු වැඩි වගේ නේද? ඉතින් ඒකනේ ඊළමයා මෙහි නතර වෙන්න කැමති උනේ. දුවේ උඹ අම්මා කියන දේ වලට තරහ ගන්න එපා. උඹ දන්නවනේ අම්මා ගැන. දුවේ දැන් ඔතේ නැකිලා ගිහිල්ලා මූණකට හොදගෙන හොඳ ඇඳුමක් අඳගනින්කෝ. දැන් ඒ කට්ටිය එනවත් ඇති. මං අප්පච්චිට කීවේ නැද්ද? මට කවුරුත් උයන්ට එපයි කියලා. මම දැන් නම් ඔහොම කියයි. ඒත් වයසට ගිහිලා කවත් කවුරුන් නැතුණ දාට අප්පච්චි කිව්ව දේ හරි කියලා තේරෙයි. යකෝ කිව්වහම අහලා නැකිතපිය. ආවා කියලා ඒකත් තොගියකට පනින්නේ නැහැ. නිකම් බොරුවට මෙතන වියදම් කරගෙන මොනවටද මේ මිනිස්සු ගෙන්නන්නේ? මට බෑ. මම යන්නේ. අනේ දෙයියනේ මම මැරිලවත් යන්නේ නැහනේ. මේ කර්ම දෝෂේ ඉවර වෙන්න. ඔව්. මේකට දෙයතිම කන්න බැරිය එතකොට. මං දකින්න ඉන්න හන්දනේ හැමෝගේ මැස්සල කටු වෙනන්නේ. කරන්නක මං හොද වෙනා. පාදා. යන්නේ. ඕම් පේනවනේ. මෙතන කුඹුරුවක් කර 12ක් තියෙන. මොද ශාස්ත්‍රීය කුඹුරු කෑල්ල නේද? මොද ගහනක් කැපෙනවා ඇති. නැතුව නැතුව. මරු කුඹුරු කෑල්ල නේද බාප්පා? මොනවා කියනවද පුතියා? ආන් අතන කොස් ගහපල්ලෙහා ඉඳන් කෑලි දෙක. එතන ඉඳන් අක්කර 13ක් තියෙනවා. මරු ඉඩං කැලි දෙක නේද බාප්පා? අපේ රාලහාමියා ඒ තරම් අවාසනාවන්ත කෙනෙක් නෙමෙයිනේ නැද්ද මල්ලියේ? ඒක නම් එහෙම තමයි අක්කේ. ඒ වුණාට මට බය හිතෙනවා ඒ මිනිස්සු අපිට කැමති වෙයිද කියලා. මේ එව්වා මං බලා ගන්න. හැබැයි මේ ඔය ඉඩ කඩන් ගෙවල් දොරවල් වතු පිටි ගැන එහෙම කටවරද්ද ගන්න එපා. එහෙ ගිහිල්ලා විධානි මහත්තයා වට කැමති නෑ. යමු ඉක්මන් කරලා යමු. පුතේ මං කඩබන්නේට ගිහලා ඉක්මනට එන්න. ඔබ කොහේවත් එන්නේ නැතුව ගෙදරට වෙලා හිටපන් ඈ. අනේ මන් දන්නේ නැහැ මාමණ්ඩේ. කමක් නැහැ උඹ එහෙනම් ඉක්මනට ගිහින් වරෙන්කෝ. හැබැයි අර මිනිස්සුත් දැන් ළඟ ළඟ වෙනවා ඇති. ආ මං එන්නම්. ආ.
අක්ෂා අදනේ යකෝ මම මේකගේ ලස්සන දැක්කේ අම්මා පණංගියේ මනමාල අප්පු වගේ නම් ගිනි කන වැටෙනවා බොරුවක් මුසාවක් නෙමෙයි දැන් නම් මටත් ඌ ගැන පොඩි ඉරිසියාවක් දැනෙනවා දෙයම් පතා මොනවාරි කිව්වොත් මම වැවට පයින් පයින්වමයි මට සමා වෙන්න නංගේ මම විහිළුවක් කළේ එන්න එපා මගෙත් එක්ක කතාවට ඔයානම් පිරිමියෙක් නෙමෙයි නැත්නම් ඇයි ඔයාලට මේව තේරෙන්නේ නැත්තේ යකෝ මුන්දෙන්නත් අදවත් මුගේ මේ කටවල් දෙක වහගෙන ඉන්න බෑනේ හැබෑට ඈ මමි ලියොත් එක මොන මොන කිවිසුම් ගහගෙන හිටියත් මට කරන්න දෙයක් නැහැ මං තවම ඔය ගැන හිතලවත් නැහැ මේක සිල්ලමක් නෙමෙයි චන්දි ඔන්න මම බොහොම අමාරුවෙන් ඒ ළමයාව කැපිට කරගත්තා ඒ මොනවටද බැන්දට පස්සේ අපි ගෙදර නතර කරගන්න නේ මමි මං තවම කසාදයක් ගැන හිතලවත් නැහැ ලියොදෙන් බැඳලා මේ ගෙදර නැවතිලා තියවරයි ඒත් බොහොම අමාරුයි එහෙනම් දැන්වත් කසාදයක් ගැන හිතලා අපි කියන විදිහට වැඩ කරන්න නිකන් හිතුවක්කාර වෙන්න හදන්නේ පාචත්ති මම ලියෝ ගැන පොඩ්ඩක්වත් හිතලා බලන්න ඕන නම් මමි ඔයා මෙයාට කියන්න වෙන ජොබ් එකක් හොයාගන්න කියලා කුලියට බොරු කියන මිනිසුන්ට මං ආස නැහැ